කලාපීය සංවිධායකවරුන්ගේ වැඩ කටයුතු ගැන මට ඉස්සෙල්ලා කතා කරපු කතිකයන්ුත් ඒ වගේම මට පස්සේ කතා කරන කතිකයන්ුත් සඳහන් කරන නිසා මං ඒ ගැන දීර්ඝව කතා කරන්නේ නැහැ. මේ පක්ෂයේ සංවිධානයේට අලුත් ක්‍රමවේදයක් යොදවන එකයි. පළමුවෙන්ම මගේ යුතුකම තියෙන්නේ ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න. අමාරු අවුරුද්දක හතරකදී එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තියාගෙන බය වෙන්නේ නැතුව ඒ පක්ෂය ඉදිරියට ගෙනියන්න ක්‍රියා කළා. මෙහෙම කැප වෙලා විශ්වාසය කරපු අය ඉන්නවා නම් මේ පක්ෂය කිසි දවසක නැති වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අවුරුදු හතරකට ඉස්සෙල්ලා අපි ඡන්දෙකට ගියේ එක මාර්තුකාවක් උඩ. මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. 2020ට ගෙනාවේ අයවැයෙන් බදු අඩු කිරීම නිසා ආදායම් නැති වෙනවා, විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා අපේ පළවෙනි කාර්ය මේ රටට ඩොලර් මිලියන් 3ක සංචිතයක් වුවමනයි කියලා. කවුරුත් ඒක එදා පිළිගත්තේ නැහැ. අපේ කණ්ඩායම මේ මොනවාද කතා කරන්නේ කියලා අයින් වෙලා ගියා සජ බෙහදන්න. පරණ ටෙලිෆෝන් පාවිච්චි කළා වැඩක් නැහැ නේ. මේ යුගයට ඒ කරකෝන කාලේ ඉවරයි, දැන් ඔබන කාලේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හිනා වුණා, පොට්ටුව කෑ ගැව්වා, විවේචනය කළා, අපි තනි වුණා. ඒකෙන් ඉවත් උනේ නැහැ. සත්‍ය තියෙන දැන් මොකද අපේ දේශපාලනේ බොරු කියන එක නෙමෙයි. කොච්චර තිත්ත වුණත් ඇත්ත කියන්න. එදා අපි එකතු වෙලා බිලියන 3 ගත්තා නම් මොකද්ද අද තත්ත්වය? එදා බිලියන 3 අර ගත්තා නම් අද මෙහෙම දුක් විඳින්නේ නැහැනේ. ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැනේ. ආදායම් මාර්ග නැති වෙන්නේ නැහැනේ. අපි පස්සට යන්නේ නැහැනේ. අපේ ගාන හරිද කියලා මම මේකයි කියන්නේ. අන්තිමට අපි අමාරුවේ වැටිලා වෙනත් රටවල ආධාර නොදෙනකොට කීයද ඉන්දියාව දුන්නේ? බිලියන 3.5යි. අපි කිව්වට වඩා 500ක් වැඩි. හරි අවුරුදු දෙකකින් පස්සේ 500 වැඩි වෙන එක පුදුමයි. නෙමෙයිනේ 2020දී එක බිලියන 3යි. ඔව් බිලියන 3.5න් තමයි අපි අවුරුද්ද බේරිලා හිටියේ. ඉතින් හිතන්න අර බිලියන 3 අරගත්තා නම් UMP ට ඡන්දෙ දුන්නා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ කියලා. මොකක්ද වුනේ? කෑම නැති වුණා, පෝර නැති වුණා, ඒ වගේම ඉන්ධන නැති වුණා, කර්මාන්ත ශාලා වැහුවා, ගොවිතැන් කරන්න බැරි වුණා, ආදායම් මාර්ග තිබුණේ නැහැ. කොච්චර අමාරුවේද? ඒ කාලේ මොකක්ද වුනේ? එතකොට අරගලයක් පටන් ගත්තා. මේ අරගලය කරේ පොහොට්ටුවේ ආණ්ඩුවට විරුද්ධව. ඒත් පොහොට්ටුවේ ආණ්ඩුවට විරුද්ධව විතරක් නෙමෙයි. මෙයි 9 ඉඳ ගෝල් ෆේස් එකට ගියද්දි විපක්ෂ නායකතුමත් අනුර දිසානායක මන්ත්‍රීවත් පන්නලා දැම්. ඇයි මේ ඔක්කොට වග කියන්න තිබුණේ? අය ඔක්කොම පන්නලා දැම්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉවත් උනෑම් පස්සේ සම්ප්‍රදායනුව කතා කළා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැතිකම ගන්න. මොකද්ද කරේ? හිතන්න ප්‍රේමදාස ජනාධිපති හිටියනව කතරිනවද? JR ජයවර්ධන හිටියනව කතරිනවද? ඒකයි UMP හැටි. ජනතා විමුක්තිය පැනලා ගියා. ඇයි විසඳුමක් තිබුණේ නැහැ? පරණ දේශපාලනය කළා, බොරු කළා, විසඳුමක් තිබුණේ නැහැ. මම බය නැතුව බාරගත්තේ මේකට විසඳුමක් තිබුණේ නිසා. එදා විසඳුමක් බිලියන 3යි කියලා දුන්නේ නිසා ඒක හොයාගන්නවා නම් ආපහු මේක කරන්න පුළුවන් කියලා මං ක්‍රියා කරා. ඒ වෙනකොට අපි කොහොමත් ඉන්දියාව එක්ක සාකච්ඡා කරගෙන යන බිලියන 3.5 මාර ගන්න. ඒක ස්ටෑන්ඩ් බයි තියලා තමයි ආවේ. ඊට පස්සේ තිබුණේ මේ ආර්ථිකය උස්සන්න. දැන් වෙනකොට මොකද්ද වෙනස? කොහොමද 2023 නත්තල් ඔය නාත්තණ්ඩියේ වෙන්නප්පුවේ මීගමුවේ මට කියන්නේ. මොකටද තිබුණානේ? සිංහල දෙමළ අලුත් අවුරුද්ද කොහොමද? මට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කිව්වා එතුමා උත්සව 73කට දිස්ත්‍රික්කයේ සහභාගී වුණා. වෙසක් කොහොමද? දැන් පොසොන් අනුරාධපුරයට ගියාම ඕන තරම් හාල් තියෙනවා කවන්න. හොඳ අස්වැන්නක් තියෙනවා. ඒත් අපි තාම මේකෙන් ගොඩ වෙලා නැහැ. එදිනෙදා ජීවිතය ගෙනියන්න අපි ක්‍රමවේදයක් ඇති කරා. අස්වැසුම ගෙනල්ලා සමෘද්ධිය වාගේ තුංගුණයක් දුන්නා. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මාස දෙකකට අපි අඩු ආදායම් අයට හාල් දෙනවා. අවුරුදු 70ක් කරන්න බැරි වුණ එක උරුමයෙන් දැන් ඉඩම් ඔප්පු දෙනවා. සින්නක්කර ඔප්පු දෙනවා. කිසිම බයක් නැතුව. එන මාසේ කොළඹ තට්ටු නිවාසවලින් අඩු ආදායම් අයට 50,000කට අයිතිය දෙනවා. මේ අපි කරගෙන යන්නේ මිස සහනයක් දෙන්න ඕන නිසා. මොකක් හරි අයිතියක් දෙන්න නැති වුණේ අයිතියට තව අයිතියක් දෙනවා. දැන් මේක තව උස්සගෙන ඉදිරියට යන්න ඕනේ. ඒත් අපි තාම මේකෙන් ගොඩ ඇවිල්ලා නැහැ. සමහරු හිතනවා නම් මේකෙන් ගොඩ ඇවිල්ලා මට පරණ පොරුන් දෙන්න පුළුවන් කියලා. ඒව කරන්න බෑ. සමහරු කියනවා අපි බඩු මිල අඩු කරනවා, බදු අඩු කරනවා. ඔක්කොම අඩු කරාම කොහොමද මේවා ගෙවන්නේ යන්නේ? ආපහු මුදල් අච්චු ගන්නවද? ඒකට IMF ගිවිසුමට විරුද්ධයි. සමහරු කියනවා අපි පොලිය වෙනස් කරනවා,
කොළඹ කර්මාන්ත ශාලා දැම්මොත් වැඩි පොලිය, පොළොන්නරුවේ දැම්මොත් අඩු පොලිය කියලා. ඒත් IMF ගිවිසුම යටතේ මේව කරන්න බෑ. රැට දොඩෝල වැඩන්නේ. අපි ඉන්නේ ආණ්ඩුවක් අරගෙන ඉදිරියට යන්න. අන්න ඒකයි මං රටේ තත්ත්වය මොකද්ද කියන්නම්. 2023 අවසානයේදී ණය වෙලා හිටියා ඩොලර් බිලියන 83. 2023 අන්තිමේ රුපියලේ වටිනාකමෙන් කියනවනම් රුපියල් බිලියන 28,000ක් අපේ සම්පූර්ණ දළදේශීය නිෂ්පාදනයට වැඩි. 115යි දැන් ඒක අඩු වෙලා තියෙනවා. 23 22 115 අපි අඩු කරා. ඉතින් අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ? තමන්ගේ සම්පූර්ණ ආදායමට, වාර්ෂික ආදායමට හා සමානව ණය වෙලා තියෙනවා නම් කොහොමද ගොඩ එන්නේ? අලුතෙන් ආදායම් මාර්ග ඇති කර ගන්න තියෙනවා. ඉදිරියට යන්න තියෙනවා. ඊළඟ අවුරුදු 5ේ ප්‍රශ්නේ අපි කොහොමද මේ ස්ථාවරභාවය ඇති කරන්නේ? ඒක අපේ IMF සංවිධානයක ගිවිසුමක් තියෙනවා. අපි සාකච්ඡා කළ එක ගුණා. ඒක කැඩුවොත් ආපහු ආධාර දෙන්නේ. අපි දැන් අහන්නේ ආධාර දුන්නේ අයට, මුදල් ණය දුන්නේ අයට මේ මුදල ආපහු ගෙවන්න. 2027 ඉඳන් 2042 වෙනකන් අපිට කල් දෙන්න කියලා. ඒ කියන්නේ අවුරුදු 16ක් අපි ඉල්ලනවා මේ මුදල ආපහු ගෙවන්න. ඉතින් මේකයි අපේ ප්‍රධාන ප්‍රශ්නේ අද. කොහොමද මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ? මොකද්ද අපි කරන්නේ? ඉතින් මතක තියාගන්න මේ මුදල ගෙවන එක විතරක් නෙමෙයි. අපි තාම ආනායනය පදනම් කරගත් ආර්ථිකයන් නිසා හැම අවුරුද්දෙම අපිට විදේශ මුදල් ණය ගන්න තියෙනවා. විදේශ ණය ගන්න තියෙනවා. දැන් මේ තියෙන එකට බිලියන 83ට තවත් ඒව වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා. එතකොට තව අවුරුදු 15ක් ගියොත් ආපහු මෙතෙන්ට එන්න ඕනේ නේද? කොහොමද ඒකෙන් බේරෙන්නේ? කොහොමද අපි ඉදිරියට යන්නේ? ඒකයි දැන් තියෙන ප්‍රශ්නේ. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. මේ රටේ තියෙන මේ ප්‍රශ්නේ වෙන මොකුත් නැහැ. හොරු අල්ලන්න එක ප්‍රශ්නය නෙවෙයි. අපි දැන් අලුත් නීති ගේනවා. ඔක්කොම හොරු අල්ලන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් නෙවෙයි ඔක්කොම තියෙනවා ලංකාවේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. මේකෙන් කොයි පක්ෂයටවත් පැනලා යන්න ඉඩ දෙන්න එපා. විපක්ෂ කවුරුත් පැනලා යන්න හොඳ නැහැ. ආණ්ඩු පක්ෂ කවුරුත් පැනලා යන්න හොඳ නැහැ. මාධ්‍යත් මේකෙන් පැනලා යන්න හොඳ නැහැ. මේ ප්‍රශ්නේ ඉන්න ඕනේ. ඒකයි හැමතැනම කියන්නේ. අපි මෙතෙක් කල් මේක බේරගත්තා. UMPෙන් ඇවිල්ලා මේ අනික් මන්ත්‍රීතුමන්ලා ඔක්කොම එකතු වෙලා අපි මේකෙන් බේරගත්තා. දැන් අපි කොහොමද යන්නේ? එක පක්ෂයක්වත් තාම තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කරන්න බෑ. ඒත් රට ගොඩ එන්න අපි ආණ්ඩුවක් හැටියට IMF සංවිධානයත් මිත්‍ර රටවල් එක්කත් ඇති වෙලා තියෙන එකඟත්වයක් අපි ඇති කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවට දානවා නීතිගත කරන්න. ආර්ථික පරිවර්තන නීතිය. මේ රටේ ආර්ථිකය පරිවර්තනය කරන්න ආනයන ආර්ථිකයේ ඉඳන් අපනයන ආර්ථිකයට. මේකේ ඉලක්ක කීපයක් දාලා තියෙනවා. ඒ ඉලක්ක අනුව තමයි අපිට අනාගතේ මුදල් ලැබෙන්නේ, දියුණු වෙන්නේ. එහෙනම් අද 100 පැනලා තියෙන අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 100 පැනලා තියෙන ණය 2032 වෙනකොට 95%කට අඩු කරන්න තියෙනවා. හරියට කරොත් 90%ක් කරන්න පුළුවන්. ඒකයි පළවෙනි එක. මේක මතක තියාගන්න. කතා කරන අයට කියන්නේ මේකයි ප්‍රශ්නේ කියලා ඊළඟට අපිට මුහුණ දෙන්න තියෙන්නේ. ඊළඟට අපේ දළදේශීය නිෂ්පාදනය 2027 වෙනකොට 105%ක් වෙන්න ඕනේ. තාම මෙතෙන්ට ගිහින් නැහැ. 2027න් පස්සේ 5%කට වඩා වැඩි වෙන්න ඕනේ. අපි සීග්‍රෙන් දියුණු වෙන්න නම් 8%ක තියෙන්න ඕනේ අවුරුදු 10ක්වත්. විරැකියාව 5%කට අඩු කරන්න තියෙනවා 2025 වෙනකොට. අපි අපනයන ආර්ථිකයක් වෙන්න විශේෂයෙන්ම අපේ අපනයන ආදායම 2025 වෙනකොට අපේ
දළජාතික නිෂ්පාදනයෙන් 25%ක් වෙන්න ඕනේ. 20-30 වෙනකොට 40%ක් වෙන්න ඕනේ. 20-40 වෙනකොට 60%ක් වෙන්න ඕනේ. මෙන්න මේකයි අපි ඉලක්ක කරගෙන තියෙන්නේ. 20-40 වෙනකොට ලංකාව විශේෂයෙන්ම අපනයන ආර්ථිකයක් බවට පත් වෙන්න. ඒක කරන්න අපිට විදේශ ආයෝජන යොමුනයි. විදේශ ආයෝජනයේ 20-30 වෙනකොට විශේෂයෙන්ම අඩු ගානේ 5%ක් වෙන්න ඕනේ 20-30 වෙනකොට. ඒ වගේම අපේට ලැබෙන විදේශ ආයෝජනය අපනයන්ට අපි හරවන්න ඕනේ. දේශීය ආර්ථිකයට නෙමෙයි අපනයන ආර්ථිකයට. මෙන්න මේවා ඉලක්ක. මේවා ගෙගියොත් අපිට ගොඩ වෙන්න පුළුවන්. මේ ඉලක්ක වලට පිළිගන්නවද නැද්ද කියලා මම අනික් හැම එක්කෙනාගෙන් අහනවා. මම කියන්නේ ආර්ථික ප්‍රවර්ධන නීතිය පිළිගන්න. ඔබට වෙන වැඩසටහනක් තියෙනවා රටට කියන්න. IMF සංවිධානයේ නැතුව වෙන කොහෙන්ද මුදල් ගන්නෙ? නිකන් කතා කරන්න පුළුවන්. සමහරු කියනවා මං IMF එකෙන් ගිහින් මේව ආපහු කතා කරනවා කියලා. ඔයා කරන්න මේ කඩේ ගිහින් තව මාසෙක ණය දෙන්න කියනවා වාගේ මෙතන මුදලාලි දෙන්න කියලා. ඒක දන්නේ නැති මිනිස්සු කතා කරන්නේ බොරුවට. ඔය මේක කරන්න අපිට අවුරුදු දෙකක් කතා කරන්න සිදු වුණා. ඉතින් බොරු කියන්නේ නැතුව මම කියන්නේ මේකට වැඩසටහන තියෙනවා කියන්න. නැත්තම් මේකට සහයෝගය දෙන්න. 20-20 අපි මේක කිව්වද්දී ඔක්කොම මේක ප්‍රතික්ෂේප කරා. අපි මෙතෙන්ට වැටුණා. මේක ප්‍රතික්ෂේප කරන්න ගියොත් මොකද්ද අපිට වෙන්නේ? තවත් පල්ලෙහාට වැටෙනවා. තවත් පල්ලෙහාට වැටෙනවා. ආපහු මොකද්ද වෙන්නේ කියලා මං කියන්න උවම නෑ. එහෙනම් මෙතන තියෙන්නේ ආර්ථිකය අපි ගොඩ ගන්නවද නැද්ද? ගොඩ ගන්න සැලැස්ම මොකද්ද? ඒ සැලැස්ම අරගෙන දෙන්න කියන්නේ. ඒ ගැන කතා කරන්න කියන්නේ. මම කියන්නේ මේ පක්ෂවලට සැලැස්මක් නැති නිසා ඔක්කොම එකතු වෙලා මේ රටේ ආර්ථික පරිවර්තන නීතියට ඡන්ද දෙන්න කියලා මං හැම එක්කෙනාටම කියනවා. රටේ ඉල්ලීමක් කියනවා. මාධ්‍යයට කියනවා. විවේචනය කරන්න නැතුව විසඳුමක් දෙන්න. විවේචනය ලේසි. විසඳුම අමාරුයි. තමන්ට ඒ විසඳුම දෙන්න පුළුවන්ද? අපි හැම එක්කෙනාගේ මේක අහන්න තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඉදිරියේදී මේ පණිවිඩය ගමට ගෙනියමු.